අද අපි අරන් ඉන්නේ FL Studio series එකේ දෙවැනි වීඩියෝ එක. අපි අද බලමු පොඩි වෙලාවක් ඇතුළත simple track එකක් කොහොමද හදාගන්නේ කියලා FL Studio එකත් එක්කම එන plugins එහෙම නැත්නම් stock plugins, stock sounds එක කොහොමද sample simple beat එකක් හදාගන්නේ කියලා. ඉතින් මේව තමයි interface එක. මම අපි කලින් වීඩියෝ එකෙත් ඔයගොල්ලන්ට පෙන්නුවා කොහොමද FL Studio එකේ track එකක් හදලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම අපි මම අද ට්‍රැක් එකට යූස් කරගන්නේ පියානෝ සවුන්ඩ් එක. ඒක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කීස් කියලා. ඒ කියන්නේ කීබෝඩ් එකෙන් ප්ලේ කරන නිසා කීස් කියලා හඳුන්වන්නේ. එතකොට මෙතන ප්ලග්ඉන් ප්‍රීසෙට්ස් වල ජෙනරේටර් එකක් විදිහට තමයි අපේ පියානෝ සොයාගන්න තියෙන්නේ. මෙතන ඩිෆෝල්ට් පියානෝ එක මම ඕපන් කරගන්න අලුත් channel එක. මේව තමයි මේකේ සවුන්ඩ් එක ඇන්නේ. අපි මෙතන මෙන්න මේ බටන් එක එහෙම නැත්නම් මෙන්න මේක ඔරේන්ජ් කලර් වෙලා තියෙන එක ක්ලික් කරලා තියෙද්දි අපේ කීබෝඩ් එක ප්‍රෙස් කරනකොට ඒ ටෝන් එකකින් ප්ලේ වෙනවා. ඒ කියන්නේ අපේ කම්පියුටර් එකේ කීබෝඩ් එකෙන් මේකේ කීස් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මම මේකේ ග්‍රෑන්ඩ් පියානෝ එක ඕපන් කරගෙන රිලීස් එහෙම නැත්නම් මේක පියානෝ එකේ අර වෙට්නස් එක පොඩ්ඩක් වැඩි කර ගන්නවා. ඊට පස්සේ මෙතන ටියුන් එක අපි 0 කර ගන්නවා ඩියු ටියුන් වෙලා තියෙන amount එක. ඊට පස්සේ අලුත් පැටර්න් එකක් අරගෙන ඒක මම මේ paint brush tool එකෙන් අපේ playlist එකට දා ගන්නවා. playlist එකට දාලා ඒක double click කරපුවාම මේ විදිහට channel rack එකක් open වෙනවා. ඉතින් channel rack එකේ අපිට බලා ගන්න පුළුවන් මේ default කියලා එකක් ඇවිත් තියෙන අපේ piano එක. ඉතින් අපි ඊට පස්සේ මේ piano roll එක කියන අපේ පොඩි menu එක open කරගෙන අපිට ඕනේ melody එක play කරගන්න පුළුවන්. ඉතින් මම simple melody එකක් play කරන්නම්. ඒ කියන්නේ අපිට මවුස් එකෙන් මේක ඇඳ ගන්න තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අපි කීබෝඩ් එකක් එහෙම නැත්නම් ෆිසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් යූස් කරනවා නම් ඒක එකෙන් රෙකෝඩ් කරගන්නත් ලේසි. අපි දැනට මවුස් එකෙන් ඇඳගමු. ඉතින් අපි ටෙම්පෝ එක එහෙම නැත්නම් අපේ බීට් එක වේගය එහෙම නැත්නම් රිද්ම් එකක් පවතින්නේ ටෙම්පෝ එකත් එක්ක. ඒ කියන්නේ ටෙම්පෝ එක අපි සාමාන්‍යයෙන් සින්දුවක් යද්දී අපුඩියක් ගහන්නේ ටෙම්පෝ එකට. එන්නේ 1 2 3 4 අපි කවුන්ට් එකක් දෙන්නේ ටෙම්පෝ එකට. ඉතින් ටෙම්පෝ එක අපි මෙන්න මෙතනින් තමයි බීට්ස් per minute එහෙම නැත්නම් BPM එක මෙතනින් හදාගන්නේ අපිට ඕනේ ගන්නට. ඉතින් අපේ තියෙන ටෙම්පෝ එක බලා ගන්න පුළුවන් මෙන්න මේ මෙට්‍රොනෝම් කියන එක ක්ලික් කරලා ප්ලේ බටන් එක ඔබලා. ඉතින් ඔය තියෙන අපේ ස්පීඩ් එක දැනට තියෙන 115. අපි ඒක තව පොඩ්ඩක් ස්පීඩ් අප් කරොත් මෙන්න මෙහෙම වේගෙන් යනවා. ස්ලෝ කරොත් ස්ලෝ වදිනවා. එහෙනම් අපි අපිට අවශ්‍ය ගන්නට මෙතනින් හදාගන්න ඕනේ අපේ ටෙම්පෝ එක. ඊට පස්සේ මේ ටෙම්පෝ එක උඩ තමයි ප්‍රොජෙක්ට් එක කරගෙන යන්නේ. දැන් මම ප්ලේ කරගත්ත පියානෝ පාට් එක ප්ලේලිස්ට් එකේ අපිට පුළුවන් ප්ලේ කරලා බලන්න. ඊට පස්සේ අපි පියානෝ එකෙන්ම අපේ බේස් කීස් ටිකක් ප්ලේ කර ගන්නවා. දැන් අපි හදාගත්ත පැටර්න් එක ප්ලේලිස්ට් එකේ අපිට ඕන තරම් මෙහෙම ඩ්‍රෝ කරගන්න පුළුවන්. දැන් දෙවෙනි ඉන්ස්ට්‍රුමන්ට් එක විදිහට මම බේස් එකක් පාවිච්චි කරනවා. අපි අලුත් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරගද්දි හැම වෙලාවෙම පැටර්න් එකක් අලුතින් ක්‍රියේට් කරගන්න ඕනේ. ඉතින් මෙතන ප්ලස් බටන් එක ක්ලික් කරලා අපිට තව පැටර්න් එකක් හදාගන්න පුළුවන්. අපිට කැමති නම් ඒ පැටර්න් එක හදද්දිම රීනේම් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ බේස් ඉන්ස්ට්‍රුමන්ට් එක විදිහට මම පාවිච්චි කරන්නේ සිට්‍රස් කියන ප්ලගින් එකේ. ඒ ඔක්කොම ප්ලගින්ස් තියෙන්නේ ජෙනරේටර්ස් වල. ඉතින් සිට්‍රස් කියන ප්ලගින් එකේ සාම්පල් මොකක් හරි බේස් එකක් අපිට කරන්න හොඳයි කියලා හිතන බේස් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් මේ මෙල්බර්න් කියන ටෝන් එක මට සෙට් වුණා. ඉතින් ඒ හින්දා මම ඒක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපේ දෙවෙනි බේස් කියන පැටර්න් එක ඩබල් ක්ලික් කළා. ඉස්සෙල්ලා වගේම අපි ප්ලේලිස්ට් පියානෝ කී එක සෝරි පියානෝ රෝල් එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කලින් අපේ පියානෝ කීස් ප්ලේ කරගත්ත නෝට් එක උඩම බේස් ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ අන්තිම ඉන්ස්ට්‍රුමන්ට් එක විදිහට මම යූස් කරනවා ඩ්‍රම් කිට් එකක්. ඉතින් ඩ්‍රම් කිට් තියෙන්නේ මෙන්න මේ FPG කියන සබ් මෙනු එකේ. ඒක ඇකෝස්ටික් කිට් එකක්. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ප්ලේ කරන ඩ්‍රම් කිට් එකක් තමයි පාවිච්චි කරන්නේ මම. එතනදී මම මෙන්න මේ high quality metal kit කියන එක පාවිච්චි කරනවා. ඒක right click කරලා අලුත් channel එක open කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ pattern tree එක ඒකෙත් අර විදිහම පියානෝ රෝල් එක දාගෙන අපේ ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් අපි ප්ලේ කරගන්න අපි දැන් පැටර්න්ස් තුනක් ඇඳගෙන ඉවරයි. අපි දැනට හදාගත්ත පැටර්න්ස් ඔක්කොම ප්ලේලිස්ට් එකේ ප්ලේ කරලා බලමු එකපාර. ඉතින් මේ තියෙන බේසිකලිම ට්‍රැක් එකක් හදාගන්න විදිය. මෙතනදී ඉන්ස්ට්‍රුමන්ට් තුනක් වගේ තමයි පාවිච්චි කරේ. මෙතන පළවෙනි එකේ අපි පියානෝ එකක්, ඊට පස්සේ බේස්, ඊට පස්සේ ඩ්‍රම්ස් තමයි පාවිච්චි කරගත්තේ. ඉතින් අපි හදාගත්තේවා අපිට පහසු විදියට කලර් සෝට් කරලා මෙන්න මේ විදියට පාටක් දාගෙන අපිට මේක පිළිවෙලට හදන්න පුළුවන් ඕනෙම සොෆ්ට්වෙයාර් එක වගේ. ඉතින් ඒ ගැන ටියුටෝරියල්ස් අපි ඉස්සරහදී අරන් එනවා. අපි බලමු මේකට වොයිස් එකත් එකතු වුණාම කොහොමද මේ වගේ ට්‍රැක් එකක් අහන්න පුළුවන් කියලා. Bye.